අයිබෝවන් අදත් තව නුවණ ඔබත් එක්ක කතා බහකට මේ කතා බහේදී අපි කතා කරන්නේ ඔබ කැමති වර්තමාන අගමැති බැසිල් වෙනවටද මහින්ද වෙනවටද ඒකෝර මේ කතාව මෙන්න මේ විදිහට කියන්නේ අපි ඒක හේතුවක් නිසා 22 වෙනි සංශෝධනය දැන් පාර්ලිමේන්තුවට එන්න නියමිතයි ඒකෝර මේ පාර්ලිමේන්තුවට එන්න නියමිත සංශෝධනය Amerika'nın kapıda visin, den balalatak vasin, yodağın inno uge inna sahaçalıtika me mantri varıtika. Eğer me mantri varıtika me videre yodağın visi devini sanşodhane tiyena e ditto provasiyanta parlamentu varaprasada parlamentu iken parlamentu mantrika varek vasin inna puluvan ara visi devini sanşodhane tiyena eka visi deken ayin karan yana nisa dem me ara බලල්ලත මොකද්ද මේ කපුට විසින් බලල්ලත යොදාගෙන මේ මන්ත්‍රීවරුටික යොදාගෙන දැන් ජනාධිපතිටත් බලපෑම් කරගෙන මේක හෝල් කරගන්න නවත්ත ගන්න තමයි බලන්නේ. එතකොට ඔබ කැමති දැන් මම ඉස්සෙල්ලා හුවනේ අගමැති බැසිල්ටද මහින්දටද කියලා. එතකොට අපි ඒක ගැනත් කතා කරමු. මේ වගේම මේ වර්තමාන ජනාධිපති ප්‍රභාකරන්ගේ අතර කිසි වෙනසක් නැහැ කියන එකත් අපි කතා කරමු. ඒ වගේම අර බොරළුගොඩ සුනකයා දැන් වෙන්න යන දේවල් ඔන්නෝ ටික තමයි අපි කතා කරන්න තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකට යන්න ඉස්සෙල්ලා මම ආදරණීය ඉල්ලීමක් කරනවා. මගේ channel එක හොඳයි නම් මගේ videos හොඳයි කියලා හිතනවා නම් subscribe කරලා ඒ වගේම ළඟම තියෙන bell එකත් all දාලා තියාගන්න. මම video එකක් දානකොට ඔබ ළඟට ගෙන්නව ගන්න පුළුවන්. ඒ වගේම යාළුවන්ට බලන්න share කරන්න. එතකොට අර අපි ඉස්සෙල්ලා කතා කරපු අගමැති බැසිල්ද මහින්දද කියලා කියන අහනකොට ඔබගේ මම මේ ප්‍රශ්නේ අහුවේ මොකක්ද දන්නවද? දැන් මේ 22 වෙනි සංශෝධනයේ පාර්ලිමේන්තුවට ගේන්න අද තිබුණු මේ 19 වෙනිදා තිබුණු රැස්වීමේදී ජනාධිපති වෙන රනිල් රාජපක්ෂත් ඇවිල්ලා තිබුණා. ඒ වගේම පොහොට්ටුවේ මන්ත්‍රීවරු ඒ වගේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් මේ රැස්වීමට සහභාගී වෙලා තියෙනවා. එතකොට මේ රැස්වීමට සහභාගී වුණාට පස්සේ 22 වෙනි සංශෝධනය ගේන්න නැති වෙන්න තමයි ඔව් හැමතිස්සෙම ඒ කියන්නේ මේ අර කපුටගේ කල්ලිය විසින් ට්‍රයි කරලා තිබුණා. එතකොට මේ ට්‍රයි එක තුල ජනාධිපති එක ස්ථාවරයක ඉඳලා තියෙනවා. ඔහු කියලා තියෙනවා බෑ මේක කරන්න විදියක් නැහැ. අනිවාර්යයෙන්ම මේක දාන්න ඕනේ නැති වුණොත් එහෙම ලෝකෙ බලාගෙන ඉන්නවා. මේ වෙලාවේ උදව් ගන්න බැරි වෙන. ඒක නිසා මේක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඒක නිසා ඔබලාට තියෙනවනේ යම්කිසි සංශෝධන එය පාර්ලිමේන්තුවට ගේන්න පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඒ සංශෝධන කරගන්න කියන එක ඒකට මොනවද ඡන්දයක් ඉල්ලලා ඡන්දයකින් ඒක දෙය කරගන්න කියලා. එතකොට ඔබ කල්පනා කරලා බලන්න මේ රනිල් රාජපක්ෂත් හරියට දෙයක් කියනවා නම් තමන්ගේ ජනාධිපති වරප්‍රසාද තුල ඔහුට දෙයක් කියනවා නම් ඒක හරියට කියන්න පුළුවන්. එතකොට ඒක මොකද නිකන් වැනි වැනි කියන්නේ. ඒ කියන්නේ කපුට විසින් බලලා වරන්න තමයි දැන් මේ කියන්නේ කපුට කියන වලිග විසින් බලලා වරනවා. ඉතින් ඒක තමයි මේ වෙලාව තියෙන්නේ. එතකොට මේ කතාව තුල මම අර ජනාධිපති විසින් මේ ගේන්න හදන සංශෝධනය තුල එතකොට කපුටට ඉන්න බැරි වෙයි කියලා තමයි දැන් උන්ගේ මන්ත්‍රීවරු ටික මේ විදිහට පාවිච්චි කරන්නේ. එතකොට පාවිච්චි කරලිවලා මේකේ ඒ කියන්නේ මන්ත්‍රීවරුන්ට දිත්වපරිවර්සිභාවය තියෙනකොට ඔවුන්ට පාර්ලිමේන්තු වරප්‍රසාද නැති වෙන විදිහට වැඩ කරන්න ගත්තොත් එහෙම ඒ වගේම බැසිල් රාජපක්ෂට තව කීප මන්ත්‍රීවරු පිරිසකට එළියට යන්න වෙනවා. එතකොට මේ 22 වෙනි සංශෝධනය නොවෙන්න තමයි වග බලා ගන්න කියලා ඔහුගේ മന്ത്രിවරුන්ට දැනුවත් කරලා තියෙන්නේ. ඒ වගේම මේ මාසේ 27 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඒ කියන්නේ ජාතික ජනබලවේගයේ ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ ලොග්ගෝසන මාලාවක් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා ඒකට ප්‍රකාශ කරලා තියෙනවා. ඒකට කොහොමද කියලා බලාගෙන ඉන්න. ඒ වගේම දැන් මේ දෙවනිදා ඒ කියන්නේ මේ දෙවනිදා පොදු විපක්ෂයේ වශයෙන් සජබයක් ඒ වගේම අනිකුත් සියලුම විකල්ප බලවේග ඔක්කොම එක දැනකට ඇවිල්ලිවල ලොකු උද්ඝෝෂණයක් කරනවා කියලා දැන් බලාගෙන ඉන්නවා. මේ උද්ඝෝෂණ දෙක තුල එතකොට ජනාධිපති රනිල් රාජපක්ෂ ගන්නා වූ තීරණ කොහොමද මේ විසුරන්නේ මේව කොහොමද මේව තුලනාත්මක කරගන්නේ කියන සාධකයේ මත දැන් බැසිල් රාජපක්ෂත් ඒ වගේම මහින්ද රාජපක්ෂත් ඇඳුම් මහගෙන ඉන්නවා. දෙන්නගෙන් කවුරු හරි කෙනෙක් අගමැති කමට ගන්න මේ රනිල් රාජපක්ෂ මේ උද්ඝෝෂණ මාලාව හරියට කළමනාකරණය කරගත්තොත් එහෙම මෙතනින් ඊට පස්සේ අර බොරළුගොඩ සිංහයා කියන බොරළුගොඩේ දැන් සුනකේ වෙලානේ තියෙන්නේ. බොරළුගොඩ සුනකේලවලිවල්ලා ඊට පස්සේ අගමැතිකම බැසිල් හෝ මහින්ද ගන්න තමයි මේ मेरे मेकी गुडारे मंत्री पालने का राजपक्ष महिंद राजपक्ष नामी कोशिश त्याग तम त्याग मे कर्ण कारण मेन मे अनिवार्य मे अरगले मे इटा तीव्र हेतु रणील राजपक्ष अभी कथाकर प्रभाकर रणील राजपक्ष के किसी मेरे साथ नहीं खेला මේ ඇති වෙලා තියෙන தත්ත්වය මේ රටේ ආර්ථික කඩාවැටීම ඒ සියලු දේටම අංකියුත්ව මේ පාර්ලිමේන්තුව තුල ඒ වගේම පාර්ලිමේන්තුව දැන් පිටරට ඉඳිද්දි උන්ට කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න නැතුව දැන් අහිංසක ඔබත් මමත් තමයි ඒකට වැඳිලා තියෙන්නේ. එතකොට මූ රනිල් රාජපක්ෂ ඇවිල්ලා දැන් අද ජාතිය අමතල කරපු කතාවේදී ඔබ බලන්න ඒකෙදි හොඳට කියනවා ඔබලා ආයි පොලිස් යුගයට යනවාද නැත්නම් මේ රටේ මේ දැන් මේ තියෙන ප්‍රතිසංස්කරණ කරගෙන මේ රටේ දැන් එක එක බදු ක්‍රම ටික ඇති කරගෙන ඉවරලා ඒ කියන්නේ අහිංසක මිනිස්සුන්ට බදු ගහනවා ඊට පස්සේ මේ රටේ ඉන්න වෘත්තීයවේදීන්ට බදු ගහලා ඉවරලා ඒ බදු වලින් යම්කිසි මුදල් ප්‍රමාණයක් මහා භාණ්ඩාගාරය ගන්න ඉවරලා අර IMF කියන විදිහට නටල ඉවරලා අවසානට මේ අහිංසක මිනිස්සු මේ මිරිකිලයින් එකෙන් තවත් බෙල්ල මුලට මිරිකන්න තමයි මේ රනිල් රාජපක්ෂ හදන්නේ. එතකොට ඔබට මම කිව්වා රනිල් රාජපක්ෂත් ඒ වගේම ප්‍රභාකරන් අතරත් කිසි වෙනසක් නැහැ කියලා. ඒකට ප්‍රභාකරනුත් ඔහුගේ ගැලවීම සඳහා මිනිස්සු පලියක් ලෙස තබා ගත්තා. එතකොට දැන් රනිල් රාජපක්ෂත් කරන්නේ අර රාජපක්ෂල හොරා කාපු ධනය ගේන්න හරියට නීතිය ක්‍රියාත්මක කරලා උන්ගේ බොටුවෙන් මිරිකන්න නැතුව අහිංසක මිනිස්සුන්ගේ බොටුව මිරිකලිවලා උන් මිනිස් පලියක් විදියට දාගෙන අද කියන්නේ මොකද්ද? ඔබට ආයි තෙල් පොලිම් වලට යන්න ඕනද ගෑස් පොලිම් වලට යන්න ඕනද පොලිම් යුගයට යන්න ඕන නැත්නම් මේ බදු ක්‍රම ටික ඒ වගේම මේ කියනා ක්‍රමවේද වලට ඌ කියන විදිහටම අපි නටන්න ඕනද කියන එක තමයි අහන්නේ. එතකොට දැන් එතනින් එහාට මේ රටේ දැන් කිසිම උද්ඝෝෂණයක් තමන්ගේ භාෂණයේ නිදහස ඒ කියන්නේ මිනිසුන්ගේ අර තියෙන අයිති නොක්කොම උල්ලංඝනය කළා උන් ප්‍රජාතන්ත්‍රවාදයේ අමුම උල්ලංඝනය කරද්දී උන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අහිංසක මිනිස්සු පලියක් විදියට දාගෙන අහිංසක මිනිස්සු තලාපෙලා පීඩනයපත් කරලා ඊට පස්සේ පොලිසිය ධම්මල වෙලා උද්ඝෝෂණ මාලාවේ දෙනවා නම් ඒ වලට පොලිසියේ උපරිම බලය යොදවලි වෙලා ඒව විසුරුවා හරින්න තමයි මේ විදිහට ගන්න. එතකොට අර අහිංසක වසන්ත මුදලි කියලා ඒ වගේම සිද්ධාම් මහමුදුරු එහෙම දැන් මොහොගෙන් දාලා ඉන්නේ ත්‍ස්තවාදයේ වැළැක්වීමේ පණිවිඩය අර විදිහට ඇතුළේ දවාගෙන මුන්දම් බලන්නේ මේ විදිහට මේ රාජපක්ෂලාට කිසිම ප්‍රශ්නයක් නැති වෙන්නේ මේ රට කොහොමද ගෙනියන්නේ උන්ගේනේ පාර්ලිමේන්තුව තුල තාම බලය තියෙන්නේ. ඔන්නෝගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. එතකොට මේ තත්ත්වය තුල ඔබ හැමතිස්සෙම කල්පනා කරලා බලන්න මේ රට හොරා කාපු මේ රටේ ධනය හොරා කාගෙන ගියපු වුන් මේ පාර්ලිමේන්තුව තුලත් මේ පිටත් ඉඳෙද්දි උන්ව නීති ආමුවට ගැල්ලුවල මේ හරි විදියට නීතිය ක්‍රියාත්මක කරලා ලෝකේ තියෙන රටවල් එක්ක හරියට ඒ දීපාර්ශික සාකච්ඡා කරලිවල මේ රටේ හොරාම් කරගෙන ගියේ ධනය කොහේ හරි තියෙනවනේ ඒක ගේන්න වගකීම ගන්නෙ නැතුව එතනින් එහාට මේ අහිංසක මිනිස්සු තලන්න බලාගෙන ඉන්න මේ රටේ රාජපක්ෂ වෙනුවෙන් ඔබ සද්ද ඇතු ඉන්නවද නැත්නම් එතනින් එහාට මේ අරගලයට පණ දීලා ඒකයි අපි කියන්නේ හැමතිස්සෙම මේ අරගලය තමයි මේ වෙලාවේ අපට සුදුසුම දේ. එතනින් එහාට ඔබ හිතන්න එපා ඔබ කවදාවත් මුංගෙන් අපට ගැලවීමක් තියනවා කියලා. එතකොට මේ අරගලය තුලින් මේ තරම් සාධනීය ලක්ෂණ ඔබ අද මම එක වෙලාවක් බලනකොට මම දැක්කා දැන් ඒ කියන්නේ ජනමාධ්‍යවේදීන්ගේ නිකන් ගයිඩ් මේ ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සඳහා ඔවුනුත් දැන් කියන්නේ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් නීතිය බලාත්මක වෙන්නේ කොහොමද ඒ කියන කාරණා පවා දැන් සාකච්ඡා කරගෙන යනවා. එතකොට දැන් සාමාන්‍ය මාධ්‍යවේදියෙක්ට ප්‍රශ්නයක් වුණාට පස්සේ ඒ මාධ්‍යවේදියා කොහොමද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් තියෙන බලතල තමන් පාවිච්චි කරන්න කියන එක දැන් අද සාකච්ඡාවට ආරම්භ වෙනවා. එතකොට ඒ කියන කරුණු කාරණා මේ විදිහට වෙනකොට මේ අරගලයේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ තියෙන සියලුම කරුණු කාරණා එන්නේ. ඒක නිසා දැන් බැසිල්ලා, ගෝඨාභයලා, මහින්දලා, එලවලිවල්ලා, ඒ වගේම කබ්‍රාල්ලා, එලවලිවල්ලා මේ රට බේරගෙන තියෙද්දි දැන් ආයිත් අපි මේ රනිල් රාජපක්ෂ ප්‍රමුඛ මේ රාජපක්ෂ හැතිකරේට ආයිත් මේ විදිහට ඇවිල්ලා අපේ රට විනාශ කරන්න දෙනවද නැත්නම් අපේ රට මෙතරම් සුබදායි විදියට මේ මුංගෙන් බේරගෙන මේ අවසාන ප්‍රතිඵලය අවසාන පුරුක වෙන රනිල් රාජපක්ෂට විතරක් ගහන්න ඇයි ඔබ මැලි වෙන්නේ? එතනින් එහාට අපි දැන් කල්පනා කරන්න ඕනේ මුන්ට කරන්න පුළුවන් රටක් නැහැ. දැන් ගිහිල්ලා IMF එකකින් ඩොලර් බිලියන් 2.9ක් ගන්නකොට ඔබ දන්නවද මේ ඊට වඩා ණය අපි ගෙවන්න තියෙනවා කියලා. එතකොට මේක ගත්ත කියලා අපිට ලොකු සුගතියක් දකින්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා තමයි කියන්නේ මුන්ට වඩා අපේ රටේ ඕ එක එක ආයතන වල ගිහිල්ලා ගන්නවට වඩා අපේ රටට ආදරය කරන ලෝකේ ඉන්න විසිරි පැතිරි සිටින ශ්‍රී ලාංකිකයන් මේ රටට ආදරෙන් උදව් කරන්න වරාගෙන ඉන්නේ. ඒකෝට ඒ මිනිසුන්ගේ උදව් ගන්න බැරි රනිල් රාජවක්ස මේ රටේ වෙන තුන්වෙනි පාර්ශවයේ YouTube පාලනයක් ඇවිල්ලා මේ රටේ උදව් ගන්න පුළුවන් පරිපාලන ව්‍යුහයක් ඇති වෙනවට උන් කැමති නැහැ. එතනින් එහාට උන් දන්නවා උන්ගේ පැවැත්ම එතනින් එහාට ඉවරයි. අනිවාර්යයෙන්ම මේ ලෝකේ ඉන්න ශ්‍රී ලාංකිකයන් උදව් කරනවා. ලංකාවේ ඉන්න ශ්‍රී ලාංකිකයන් උදව් කරලිවල මේ රට නැගිටවලා ගන්නවා කියලා උන්ගේ අර හදාගෙන තියෙන මේ ක්‍රමවේදය උන්ගේ විනාශ වෙලා යනවා. ඊට පස්සේ අර රනිල් රාජවක්ස කියන අර වැල් පාලමෙන් එකට වෙන්න තියෙන මේ දරුවා අරගෙන තියෙන එකට වෙන්න තියෙන ඒ ක්‍රම වේද නැති වෙලා ගිහලා මහින්ද රාජපක්ෂලාගෙන් මේ දරාගෙන ඉන්න ජනාධිපති ගමන් නැති වෙලා යන තියෙන. ඒ නිසා තමයි මූ මේ විදිහට බලන්නේ මේ මිනිස්සු තලාපෙලලා ඉවරලා කොහොම හරි බදු ගහලා හරි කමන්නේ මේ රට අර රාජපක්ෂලාගේ ප්‍රශ්න නැති වෙන්න කරගෙන යන්න හදන්නේ. ඒ නිසා රනිල් රාජපක්ෂ මේ විදිහට කරනවා නම් අනිවාර්යයෙන්ම අපි එතනින් එහාට අපේ බලය යොදවන්න ඕනේ. මේ මිනිස්සුන්ට තියෙන පුරවැසි බලය එළියට ගන්නවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මුන්ට එතනින් එහාට පැවැත්මක් නැහැ කියන එක. අපි අන්න එතෙන්ට අපේ රට මෙහෙවන්න අපි වගවලා ගන්න ඕනේ. ඒ නිසා අපේ ශ්‍රී ලාංකීය මහජනතාවට අපි ආරාධනා කරනවා මේ වෙලාවේ 27 වෙනිදා තියෙන මේ දෙවන්තර උද්ඝෝෂණයටත් ඒ වගේම දෙවෙන්ද තියෙන උද්ඝෝෂණයටත් සියලුම දෙනා සහභාගී වෙලා මේ අපිට මොන හරි ක්‍රමයක මොන යම් හෝ ක්‍රමයකින් මේ සියලුම කට්ටිය එකට එකතු වෙලා මුන්ට ගහලා එලවන්න. ඒක තමයි වෙන්න ඕනේ. එතකොට අපි ඊට පස්සේ අපි කිව්වා මේ දැන් අර බොල්ලුගොඩ සිංහයා කියලා බොල්ලුගොඩ සුන කෑවලා ඉන්නෝනේ. එතකොට බොල්ලුගොඩ සුන කියා දැන් එලවන්න තමයි දැන් සියලුම පිඹුරුපත් සකස් කරන්නේ. එතකොට බොල්ලුගොඩ සුනකේටත් යුතුකමක් තියෙනවා. Tamanට හම්බෙච්ච අගමැතිකම මේ විදිහට දහගන්න හදනවා නම් කපුට විසින් ඒ කියන්නේ බැසිල් රාජපක්ෂ විසින් මේ අගමැතිකම දහගන්න හදනකොට ඔවුත් මේ දේශපාලන ව්‍යුහය තුළ යම්කිසි ගමනක් ඇවිල්ලා තියෙනවා. එතකොට ඔවුන්ටත් තියෙන යුතුකමක් හා වගකීම Tamanට හම්බෙච්ච ඒ යුතුකමේ අගමැතිකම හරියට දැල්ලලා මේ රටේ මිනිසුන්ට මොනවද කරන්නේ. එතකොට ඒතෙන්ට එහා කරන්න බැරුව බැසිල්ලා නම් මහින්දලා විතරක් නම් මේ අගමැතිකමේ ඉන්න ජනාධිපතිකමේ ඉන්න සුසුයි කියලා තියෙන්නේ. උඹලත් ඒතනින් එහාට මම දන්නේ නැහැ උඹලා බිව්වේ මොන කිරිද කියලා අර අම්මගේ තනින් කිරි බීලා නැතුව අර බලු කිරි තමයි බීලා තියෙන්නේ. ඒතනින් එහාට දෙයක් කියන්න දෙයක් නැහැ. ඒක නිසා මේ අරගලයට පණ දෙන්න අපේ සියලුම ශ්‍රී ලාංකිකයන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම බොල්ලුගොඩ සුනකයටත් මම ඉල්ලීමක් කරනවා. මේකට මේ අරගලයට පණ දීපල්ලා මේ ඕ රාජපක්ෂ ඇති කරෙත් ඒ වගේම ඕ රනිල් රාජපක්ෂත් එලවන්න වග බලා ගන්න කියන ඉල්ලීම කරනවා. ඒ වගේම මම ශ්‍රී ලාංකිකයන්ට ජලිත් වරක් ආරාධනා කරනවා කරුණාකරලා එන්න පාර්ත ඇවිල්ලා අපේ මේ ක්‍රමවේද වෙනස් කරගෙන වල අපේ රටට ආදරය කරන ශ්‍රී ලාංකිකයේ මේ මහ පොළොවේ දුක් විඳලා තියෙන මේ මහ පොළොවේ දාඩියට සුවඳ දන්න ඒ මිනිස්සේ මේ මහ පොළොවේ කවදා හරි ජනාධිපති කරගත්තොත් අගමැති කරගත්තොත් එහෙම මේ රට නැගිටවන්න පුළුවන්. මොකද අහිංසක මිනිස්සෙක් දුක දන්න මිනිහෙක් ඔතෙන්ට එන්න ඕනේ. අන්න ඒකයි අපේ ආසාව අපේ වගකීම වෙන්න ඕනේ. අන්න ඒක එතෙන්ට අපි පාර කපමු කියන ඉල්ලීම ගන්න ගම අදට ගිහිල්ලා නම් සියලු දෙනාට තෙරුවන් සරණයි. ආයුබෝවන්. රනිල් රාජපක්ෂට දේශපාලන වලල්ල තුල ඉන්න රාජපක්ෂ හැතිකරේටත් ඇරෙන්න